ඉතින් සුබ දවසක් කියලා යාළුව හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්න අපේ රජයේ රැකියාපල YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකක් click කරලා තියාගන්න. එතකොට අපි video එකක් දාපු ගමන් මේ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ තවත් important job vacancy එකක් ගැන. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙනවා මේ vacancy එක දානක. අවුරුදු 18ත් අවුරුදු 60ත් අතර කාන්තා පිරිම දෙපාර්ශ්වයටම apply කරන්න පුළුවන් මේ job එක. ඔයාලට ෆාම් වර්කර්ස් ලාට, ඒ කියන්නේ ගොවිපල ක්ෂේත්‍රයේ ඔයාලට vacancy එකක් තමයි අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් employer details විදියට number එකක් තියෙන්නේ මේකේ, Node77486BC limited කියන company එකෙන් තමයි දාලා තියෙන්නේ. ජොබ් ඩීටේල්ස් විදියට ලොකේෂන් එක තියෙන Abbotsford වල කැනඩාවේ. සැලරි එක ඔයාලට පැයකට කැනේඩියන් ඩොලර්ස් 22ක් ගෙවනවලු. සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්ලු. එහෙම වැඩ කළොත් මාසෙට ලක්ෂ 900කට ආසන්න සැලරි එකක් ඔයාට earn කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ ඕගොල්ලොන්ට එක්ස්පීරියන්ස් එකක්වත් ක්වොලිෆිකේෂන්ස් වත් ඉල්ලන්නේ නැහැ. ඉතින් රට යන බලාපොරොත්තුෙන් ඉන්නව නම් try කරලා බලන්න. මොකද chance එකක් හම්බුනොත් ඒක ඔයාලට ජීවිතේ ලැබෙන ලොකු turning point එකක්. ඉතින් මේක ඒජන්සි එකක් through යනවා වගේ ඔයාලට prepayments එහෙම මොනවත් නැහැ. ඔයාලා after visa තමයි payments කරන්න ඕනේ. එහෙම කලින් ඒජන්ට්ස්ලා කොයි විදිහකින් හරි සල්ලි ඉල්ලුවොත් කිසිම විදිහකට payments කරන්න යන්න එපා. ඉතින් terms of employers la permanent employers la vidiri ganne yani sthira ayadum karuwan vidiri ganne etakota avurudu dekakata wada work permit hambenama avuruddak yadi canada ave pr apply karanna puluwan ita passe wada wage paula ayawat canada awata genna ganna puluwan ඉතින් ෆුල් ටයිම් වර්ක් කරන්න තියෙනවා. ස්ටාර්ටින් ඩේට් එකත් as soon as possible කියලා තියෙන්නේ. ඕවර්වියු ලැන්ග්වේජ් එක, ඒ කියන්නේ භාෂාව ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉංග්‍රීසි භාෂාව සාමාන්‍ය මට්ටමකට හරි පුළුවන් නම් ගැටලුවක් නැහැ, ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ වේකන්සීස් වලට ඔයාලට තනියම තමයි ඇප්ලයි කරන්න තියෙන්නේ. ඉතින් ඇප්ලයි කරන එකෙත් ලොකු කරන්න දෙයක් නැහැ. ඔයාලට ඊමේල් එකක් සෙන්ඩ් කරන්න තියෙන්නේ. එතනින් පස්සේ ඔයාලා රිප්ලයි කරොත් ඒ අදාළ ඩොකියුමන්ට්ස් ඔයාලා කියන විදිහට හදාගන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් එඩුකේෂන් ක්වොලිෆිකේෂන්ස් ඇන් එක්ස්පීරියන්ස් ඕන නෑ, මම ඒක මුලින්මත් කිව්වා. ඉතින් එහෙම හැබැයි ඔයාලට එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒක ඉන්ක්ලූඩ් කරලා ඔයා ඔයාගේ CV එක කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට ප්‍රොෆෙෂනල් විදියට හදාගන්න. ඉතින් ඒක ඔයාට ප්ලස් පොයින්ට් එකක් වෙනවා ජොබ් එකක් සිලෙක්ට් ජොබ් එකකට සිලෙක්ට් වෙන්න. ඉතින් අනිවාර්යෙන් ඒ දේ හරියට කරගන්න. ඉතින් රෙස්පොන්සිබිලිටීස් විදියට ප්ලාන්ට් කල්ටිවේට් ඇන් ඉරිගේට් ක්‍රොප්ස්, හාවෙස්ට් ක්‍රොප්ස්, ඔපරේට් ඇන් මේන්ටේන් ෆාම් මැෂිනරි ඇන් ඉක්විප්මන්ට්ස්, එක්සෑමින් ප්‍රඩක්ට්ස් ෆෝ ක්වලිටි ඇන් ඉට්ස් රීඩීම්ස් ෆෝ ද මාකට්. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට කරන්න තියෙන. ඇත්තටම කිව්වොත් මේක ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ තියෙන ජොබ් වේකන්සි එකක්, කෘෂිකර්මාන්තයේ කෘෂිකර්මාංශයේ තියෙන වේකන්සි එකක්. ඉතින් ඒ නිසා ඔයාලට ගොඩක් වටිනව ඇප්ලයි කරගන්න චාන්ස් එකක් අරගන්න පුළුවන් වුණොත්. ඉතින් මේ වේකන්සි එකට ඇප්ලයි කරන්න ඔයාලා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වල තියෙනවා කැනඩාවේ මේ ජොබ් එක දාපු කම්පැනි එකේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් ඒ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාලා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදපු ඔයාගේ CV එක සෙන්ඩ් කරන්න විතරයි තියෙන්නේ. ඉතින් CV එකක් හදන්නේ කොහොමද සහ තවත් කැනඩා රැකියාව බලලා ඒවට ඩිටෙක්ට් ඇප්ලයි කරන්න ප්ලේ ස්ටෝර්කට ගිහිල්ලා ලොකු ලොක්ක කියලා සර්ච් කරන්න. එතකොට ලොකු ලොක්ක ඇප් එක යනවා. ඉතින් ඇප් එකේ ලින්ක් එකත් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන්ස් වලම තියෙනවා. ඉතින් තවත් වීඩියෝ එකක් අරන් එනකම් මේ වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලා හැමෝටම